වංශකතා පවසන අන්දමට ක්‍රිස්තුපූර්ව 6 වෙනි සියවසේ විජය කුමරුගේ ලංකා ගමනයත් සමග සිංහල ජාතියේ උපත සිදු වෙලා තිබෙනවා. යක්ෂ ගෝත්‍රිකයින් තමයි මේ කාලේ මෙහි ජීවත් වෙලා තියෙන්නේ. අපේ ආදිවාසීන් පවසන්නේ බුදුහාමුදුරුවන්ගේ කාලයටත් ඉස්සර සිටම තමන්ගේ පරම්පරාව පැවතුණා කියලා. විදේශයකින් ආපු විජය කුමාරයා තමන්ගේ පරම්පරාවේ අය විනාශ කළ බවත් කළුබණ්ඩාර දෙවියෝ කියන මුත්තත් ඉතුරුණු පරපුරේ අයත් කැලේ හැංගිලා ඉඳලා තමන්ගේ පරම්පරාව ඉදිරියට ගෙනාවා කියලා ඔවුන් කියනවා. ඉතිහාසය අපට කියන්නේ විජය කුමරුට දාව කුවේණියට ලැබුණු දරු දෙදෙනාගෙන් ආදිවාසීන්ගේ ආරම්භය සමනල අඩවියෙන් ඇති වූ බවයි. කොහොම වුණත් මුල්ම ජීවනෝපාය වෙලා තිබෙන්නේ දඩේමයි. කැලේට ගොස් මීයක් කඩාගෙන ඇවිත් ආහාරයට එකතු කර ගැනීම ඒ කාලේ ඉඳන්ම සිදු වෙලා තිබෙනවා. මේ නිසා මේ පැණි සහ අපේ ආදිවාසීන් අතර සම්බන්ධතාවයට දීර්ඝ ඉතිහාසයක් තිබෙනවා. විශේෂයෙන් පාරම්පරික වෛද්‍ය ක්‍රමයේදී අගන ඖෂධයක් වශයෙන්ද භාවිතා කරන මේ පැණි අනාදිමත් කාලයක සිට සොයාගත්තේ ස්වභාවික වනාන්තරවලින්. උපන් යමකවල් මන්දු කරගෙන යමකවල් වල කඳාහරණයක මැච්චිලා ඇත්තුලා බච්චලා තිබා ගන්නවා වගේම රුකුල් පොජ්ජවල තිබා ගන්නවා වගේම මේ ඇත්තන්නේ පරම්පරා පොජ්ජේ මේ ඇත්තෝ රුකුල් පොජ්ජේ තිබා ගන්න කොදෝ වුණාට කලා පොජ්ජේ වාර පොජ්ජෙන් වාර පොජ්ජට ඒ කඳාහරණයේ මංගච්චන සිරිත් පොජ්ජක් හැටිමට මේ ඇත්තෝ මන්දු කරනවා කඳාහරණයේ රඳන තැනමක අත් පොජ්ජ විතරක් ලාබච්චන්න මේ ගල් රැකිකෙන් පටහැරලා එතනේ තිබෙන අර කඳාරණීක දියතන පටහැරගත්තන් පස්සේ ඒ ඒ අර ගල් රැකියෙන් පටහැරපු තැනමට තිබා ගන්නවා තිබෙනවා ගල් පොජ්ජ එකමක් ඒ අර කෙටුම් පොජ්ජ මන්දු කරපු තැනම වැහුම් පොජ්ජ මන්දු වෙන්න ගල් පොජ්ජක් තිබෙනවා ඉතින් ඒ ගල් පොජ්ජ තිබාපුවම එතනට කතා දමනවා අජ්ජේ කියලා මේ ඇත්තෝ කඳාරණීක දියතන කඳාරණීක දියතන කැවිල්ලාන ඔය කතා දමන දෙකම තිබෙනවා කඳාරණීක දියතනේ එකමක් තමයි කඳාරණීක දියතනේ තිබෙන ගුණපොජ්ජ මේ ගණම්පොජ්ජවලෙන් කතා දමන අමාරු පොජ්ජ ඉතින් මාම කැච්චක් මේ කඳාරණීක දියතනේ ගුණපොජ්ජ මාම කැච්චක් තිබෙනවා මිනික් ගජ්ජෙක් හැම දවස් පොජ්ජම කඳාරණීක දියතන කැවිල්ලානවා නම් ඇඟ පොජ්ජේ තිබෙන දියතන සෙම් පොජ්ජ අඩුතන බඳ වෙනවා ලා කැකුලන්ට මාස පොජ්ජ එකමේද තිබාලා ලා කැකුලන්ට ඇනෝ කලනවා නම් ඒ ඇනෝ කලන තැනමටම මේ මාම කෙච්චක් ගුණ පොජ්ජ තිබෙනවා මලට දැන් තවත් එක තමයි මීපැණි ගත්තාම මිනිස්සු මේක හොඳ මීපැණිද කියලා බලන්නේ ඉරටු ගහලා බලනවා ඊතර හුණු දාලා බලනවා අතර මේ හොඳ මීපැණිද කියලා බලන්න මේ ක්‍රමයක් තියෙනවද කඳාරණයක දියතන තේරුම් පොජ්ජ මන්දු කරන්න මාම කෙච්චක් අමාරු පොජ්ජ ඒදන ඇයිරුකුලට මන්දු කරගෙන කඳාරණී ගැන හිට්ලාන මිනික් ගජ්ජෙකුට විතරයි කඳාරණීක දියතන හොඳ වාගේද කියන එකම හිට්ලා ගන්න තේරුම් පොජ්ජ මන්දු වෙන්නේ ඒ වාගේ මෑත්තෝ කතා දමන්නේ කඳාරණීක දියතන හැම දවස් පොජ්ජම එක හැටිමට තිබෙන්න කොදොයි කඳාරණීක දියතනේ රස පොජ්ජ වෙනස් පොජ්ජ මන්දු වෙනවා පාට පොජ්ජ වෙනස් පොජ්ජ මන්දු වෙනවා සුවඳ පොජ්ජ වෙනස් පොජ්ජ මන්දු වෙනවා ඝන පොජ්ජ වෙනස් පොජ්ජ මන්දු වෙනවා තිත්ත පොජ්ජම තිබෙන කාල මැච්චවල තිබෙනවා දියරච්චවාගේ තිබෙන කාල මැච්වල තිබෙනවා ඉතින් ඒ වාගේ වෙලාපොජ්ජකදී මිනික් ගජ්ජෙක් හිට්ලාන්න කොදොයි මේතර කඳාරණීක දියතනද කඳපල්ලික දියතනද කියලා වන්නිල ඇත්තන්ගේ પરම්පරාවේ අය කැලේට ගිහින් මීයක් කඩාගෙන එන එක නම් දිගටම කරගෙන යනවා කියලා තමයි ඔවුන් අපට කිව්වේ හොඳට මල් පැණි තියෙන කාලේට හොඳ මී පැණි අස්වැන්නක් ඔවුන්ට ලබා ගන්නට පුළුවන් වෙලා තිබෙනවා ගහ කොළ ගැලවෙන උදිය හැටවෙන